සුබ දවසක් වේවා නුදුටුවැසි YouTube channel එකට පැමිණි ඔබ සියලු දෙනාට. එනම් ඔන්න අදත් අපි වටිනා කියන තොරතුරු ගොඩාක් තියෙන වීඩියෝ එකක් අරගෙන ආවා. ශ්‍රී ලංකන් ප්‍රීමියර් ලීග් බලපු හැමෝම දන්නවනේ දඹුල්ල වයිකින්ග්ස්ලා ගැන. ඉතින් මේ නිසා අපි මේ වයිකින්ග්ස්ලා ගැන පොඩ්ඩක් කරුණු හෙළුවා. ඒ හොයාගත්ත ටික ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද අපි යන්නේ. එහෙනම් අද අපි වීඩියෝ මෙහෙම පටන් ගමු. රළු මහා සාගරයේ රජදහන කරගත් මුහුදු මංකොල්ල කරුවන්ගේ ආක්‍රමණයන් පැවතියේ ක්‍රිස්තු වර්ෂයටත් පෙර සිටේ. විවිධ භාණ්ඩ හා වස්තු ගෙන යන ධනපති පන්තියේ නෞකා හඳුනාගෙන ඒවාට ප්‍රහාර දියක් කිරීමට මොවුන් ඉතා සූක්ෂම වුණා. ඉතින් මේ මංකොල්ලකාරයන්ගෙන් ප්‍රධානම කොටසක් තමයි වයිකින්ග් වරු. අපි මුලින්ම බලමු මේ වයිකින්ග් වරු කියන්නේ කවුද කියලා. ක්‍රිස්තු වර්ෂ 700ත් 1017 අතර කාලයේ බටහිර යුරෝපය ආක්‍රමණය කළ බාබේරියානුවන් විශාල ප්‍රමාණයක් අතරින් ඉතා භයානක බිවිසුණු හා අමානුෂිකම ජනකොටසක් වශයෙන් වයිකින්ග් වරු හඳුන්වන්න පුළුවන්. මොවුන් බිහිවන්නේ ස්කැන්ඩිනේවියාව කියලා හඳුන්වන එනම් වර්තමානයේ ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ හා ෆින්ලන්තය කියන රටවල් අයිති ප්‍රදේශවල. මොවුන්ට එකල නෝත්මෙන්, නෝස්මෙන් වැනි නම් වලින්ද හඳුන්වනු ලබයි. යුරෝපීයන් මොවුන්ට මිත්‍යා දෘෂ්ටිකයෙන් ලෙස හැඳින්වුවත් ඇත්තෙන්ම ඔවුන්ට විවිධ දේව ඇදහිලි තිබිලා තියෙනවා. හැබැයි ඒ දෙවිවරුත් යුද්ධයටම අධිපති වුණු දෙවිවරු. ඒ නිසා මුල්ම කාලයේ මොවුන් අක්‍රම ගැටලු ඇති කරගෙන තියෙනවා. කෙසේ හෝ ඔවුන්ට රජෙක් බිහිවීමත් සමග පෙරට වඩා ශක්තිමත්ව ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරීත්වය යුරෝපයේ පුරාම පතුරවලා තියෙනවා. මොවුන් යුරෝපයේ අයිස්ලන්තය, ග්‍රීන්ලන්තය සහ වින්ලන්ඩ් ආදී ප්‍රදේශවල ගවේෂණයේදී තියෙනවා. මොවුන් සිටි රටවල එම කාලවලට වයිකින් යුගය ලෙස තමයි හඳුන්වන්නේ. වයිකින්වරු ප්‍රධාන වශයෙන්ම තම ජීවනෝපාය වශයෙන් සිදු කර ඇත්තේ දඩියම් සහ කෘෂිකාර්මික කටයුතු. ඒ වුණත් ඒ කාලයේ ඔවුන්ට ඉතා හොඳ වඩු කර්මාන්තයේ දැනුමක් තිබූ බව ඔවුන් සාධන ලද දිගු නෞකාවලින් අපට හිතා ගන්න පුළුවන්. ඔවුන්ගේ යාත්‍රාවන් සෙවින් හා නම්‍යශීලී වුණා. ඒවා ක්ලින්කර් බිල්ට් ක්‍රමවේදයට තමයි හදලා තියෙන්නේ. සරලවම කිව්වොත් නැව් කඳෙහි ලෑලිවල ධාර එකිනෙක පිහිටන ආකාරයට. සාමාන්‍යයෙන් මෙම නැව් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එනම් වෙළඳ නැව් සහ යුද නැව් ලෙස. ඇතැම් වෙළඳ නැව්ද යුද නැව් ලෙස භාවිත කළ හැකි පරිදි නිර්මාණය කරලා තිබ්බා. මොවුන්ගේ සමහර නෞකා ගැඹුරු මුහුදේ හා සාගරයේ පවා යාත්‍රා කළ හැකිව තිබුණා. එම නෞකාවලට මිනිසුන් 300ක් පමණ රැගෙන යා හැකිව තිබුණා. එසේම විශාල බරක් පටවාගෙන වුවද ඉතා වේගයෙන් යා හැකිව තිබුණා. එසේම ඔවුන්ගේ නැව්වලින් විශාල ප්‍රමාණයක් නිපදවා ඇත්තේ ගංගා, කඳු නිම්න හා පටු ප්‍රදේශමින් නොගැඹුරු මුහුදේද යා හැකි පරිදිය. යුද්ධයටම උබින ලෙස ඔවුන් මේවා නිර්මාණය කර තිබුණා. එසේම එම නැව්වල රුවල් දෙකක් ඇති අතර අමතරව හබල්කරුවන්ගේද සහය ඇතුව ඉතා වේගයෙන් යා හැකි පරිදි නිර්මාණය කර තිබුණා. නැවේ රුවල තද වර්ණයකින් යුක්ත වුණා. එයට හේතු වුණේ ඒ ඔවුන්ගේ දෙවියන්ට කරන ගෞරවයක් ලෙස. නැවේ ඉදිරිපස සහ පසුපස කොටස් පිටතට නිරාගිය ආකාරයට මකර කුගේ හිසක් හෝ වෙනත් වෘත්තාකාර දෙයක් වැනි මෝස්තරයක් මෙම යාත්‍රාවල දක්නට ලැබුණා. ඉතින් මේ නෞකාවලින් නම් ගම් නියම් ගම්වල යමින් ඒවා කොල්ලකා ඔවුන්ගේ අනසක මුළු යුරෝපය පුරා ඔවුන් පතුරවලා තියෙනවා. වයිකින්ග් වරුන්ගේ ප්‍රහාර ඉතා වේගවත් හා බිහිසුණු වුණා. අවිලෙස ප්‍රධාන වශයෙන් ඔවුන් භාවිත කළේ කඩුව හා පලිහයි. ඔවුන්ට කඩුව ඉතා වැදගත්ම වස්තුවක් වුණා. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් මේවා රැකගත්තා. එසේම ඔවුන් විසෙහි ආරක්ෂාවට ලෝහයෙන් සැදූ හිස්වැස්මක් භාවිත කරලා තියෙනවා. ඝන රැවුලක් වැවීම නිසා මොවුන්ගේ බිහිසුණු පෙවුම තවත් වැඩි වුණා. ඔවුන්ගේ ආයු කාලය වසර 40ක් පමණ වෙලා තියෙනවා. ඒ වගේම හිම මත ලිස්සා යාමේ තාක්ෂණයද ඔවුන් භාවිත කර ඇති බවට සාක්ෂි ලැබිලා තියෙනවා. වයිකින් වරයෙකුට විශාලම ගෞරවයක් ලෙස සැලකුවේ බෝට්ටුවක් මත තම ආදාහනය සිදුවීමයි. ඔවුන් මියගිය පසු ඔවුන්ගේ සෙවූ බෝට්ටුවක දමා පා කර එයට ගිනි කුළුඟු සහිත ඊතලයකින් විද මෙය සිදු කරලා තියෙනවා. මොවුන් ඉතා වේගයෙන් ආක්‍රමණයන් සිදු කර ඒවා කොල්ලකා ඉක්මනින්ම තම නැව් වෙත පැමිණ පලා යෑම සිදු කරා. ඒ නිසා මොවුන් ඉතා වේගයෙන් විශාල ධනස්කන්ධයකට හිමිකම් කිව්වා. මුල්ම කාලේ ඉතා කුඩා නැව් ප්‍රමාණයකින් සුළු ලෙස කළ කොල්ලකෑම් අවසානයේ විශාල නැව් ප්‍රමාණයක් සහිතව මුළු යුරෝපය පුරාම මොවුන්ගේ කොල්ලකෑම් සිදු කෙරුණා. වරක් මොවුන් සීන් ගඟ හරහා ගමන් කර ප්‍රංශයට ළඟා වී පැරිස් නුවර නිලධාරීන්ට ඔවුන්ව මංකොල්ල කෑමට පැමිණීමේ නිවේදනයක් යැවීය.
එහිදී පැරිස් නුවර සියලු දෙනා ඔවුන්ගේ සියලු ධනය වයිකින් වරුන්ට ලබා දී නගරය ආරක්ෂා කරගත්තීය. ඒ නිසා වයිකින් වරු කිහිප සැරයක්ම පැරිස් නුවර වාසීන්ගේ සියලු ධනය යුද්ධයකින් තොරවම කොල්ල කෑවේ. මෙසේ විශාල ධනයක් උපයාගත් වයිකින් වරු කෙමින් කෙමින් ව්‍යාපාරවලට නැඹුරු විය. ඉතිහාසයට අනුව උතුරු ඇමරිකාවට ප්‍රථමයෙන්ම අඩිය තැබූ යුරෝපියන් වන්නේ වයිකින් වරුන්. එසේම ඔවුන්ගේ ජනාවාස කැනඩාවේ තිබූ බවට සාක්ෂි ලැබී ඇත. එසේම අයිස්ලන්තය හා ග්‍රීන්ලන්තයේ අදටත් වයිකින් වරු ජීවත් වී. වයිකින් වරුන්ගේ ප්‍රධානම වෙළඳ නගරය වූයේ කීල් නගරයයි. ඔවුන් එහිදී ඔවුන්ගේ කෘෂිකාර්මික භෝග, පැරණි බඩු, මංකොල්ලකෑ බඩු ආදිය හා වහල් වෙළඳාමද සිදු කරලා තියෙනවා. එසේ හෝ ඉන්පසු ඔවුන් ඔවුන්ගේ මංකොල්ලකෑම් ටිකෙන් ටික අඩු කර වෙළඳාම දිගටම කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි වීඩියෝවේ අවසානයට දැන් ඇවිත් ඉන්නේ. තඹුල්ල වයිකින්ස්ලා නම් එහෙම මංකොල්ල කන කට්ටියක් නෙවෙයි කියලා කියන ගමන්ම මේ වගේ තවත් වටිනා කියන වීඩියෝ දිගටම බලන්න නොදුටුවැසි YouTube channel එක subscribe කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. එහෙනම් අපි අදට නවතිනවා. හැමෝටම ජය වේවා.